ධර්මාසනාරූඪව වැඩ ඉන්න නායක හාමුදුරුවන් වහන්සේගෙන් අවසර ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසේදී මේ ධර්ම දේශනාව සඳහා අපේ ආරාධනාව ලබාපු දේශකයාණන් වහන්සේ බොහෝ තරම් රූපවාහිනියෙන් දැකලා ඇති. උන්වහන්සේ ඉදිරිපත් වෙන්නේ නිරන්තරයෙන්ම අපේ රටේ අර්බුදකාරී ගැටලුකාරී විවිධ මතවාද සංකල්ප එළියට එනවනේ. බුදුරූප පහළ වෙනවා, රාහතන් වහන්සේලා පහළ වෙනවා, විවිධාකාරයේ දේවල් වලදී අපේ අය අසරණ වෙනවා. මොන දේද හරි මොන දේද වැරදි කියලා තෝරා ගන්න. ඉතින් උන්වහන්සේ මේ අවස්ථාවන් රාශියකදී උන්වහන්සේ ඉතාමත්ම නිර්භීතව ඉදිරිපත් කළා ඒ අවශ්‍ය පිළිතුරු ලබා දීම සිද්ධ කරන අපේ යතිවරයන් වහන්සේ නමක්. ඉතින් විශේෂයෙන්ම අද දවසේදී අද පස්වෙනි මාස 12 වෙනි දින මේ දේශකයාණන් වහන්සේ විදියට අපි ආරාධනා කළේ පාදාභි වන්දනෙන් ගෞරවයෙන් යුක්තව රත්නලාන ධර්ම පරිශනාධිපති රාජකීය පඬිතුක අති ගෞරවහාර්ය පූජ්‍යපාද හැගුඩ විපස්සී අභිදාන නාහිමිපාණන් වහන්සේට මේ ධර්ම දේශනාවේ දායකත්වයේ බාරගෙන කටයුතු කරන්නේ ඕස්ට්‍රේලියාවේ පදිංචි සමන් නානායක්කාර මහත්මයා සහ ජානකී නානායක්කාර මහත්මිය, ඒ වගේම ඉමාෂා නානායක්කාර දුව ඇතුළු පවුලේ සියලු දෙනා, අරමුණු විදියට පරලෝක සැපත් අයිරින් ඉන්ද්‍රසිංහ බුද්ධදාස නානායක්කාර යන මව්පියන්ට සහ සුමිත් නානායක්කාර, සිරිල් හේවාගම, ඒ වගේම ධර්මා හේවාගම, ප්‍රදීපිකා හේවාගම යන මහත්ම මහත්මීන්ට පින් අනුමෝදන් කරවීම, දරුවන් ඇතුළු පවුලේ සියලු දෙනාට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත්, සියලු දෙනාගේම ධර්මාවබෝධය පිණිසත් මේ දායකත්වයෙන් දරාගෙන කටයුතු කරනවා. සමන්ත චක්කවාලේසු අත්වත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස් සුනන්තු සක්ක මොක්ඛදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස, නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස, නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. චෝදිතෝ දේවදූතේ පමජ්ජන්ති මානවා, තේ දීගරත්තිං සෝචන්ති හීනකායෝපගානරාති. ධර්මස්වනාබිලාසි කාරණක පින්වත්නි, ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ වදාළ මෙතුන් සංගී කියන බණ පොතේ ඇතුළත් සූත්‍රයක පාඨයක් ගාථාවක් ප්‍රකාශ කළේ සුදර්ශනාරාම පුරාණ විහාරස්ථානයේ විසක් පොහොය නිමිති කොටගෙන සිදු කරන ධර්ම දේශනා මාලාවේ තවත් ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට සූදානම්. ගෞරවනීය අපේ බටුවංගල රාහුල සමිඳුරණන් වහන්සේ ඒ පිළිබඳව සඳහන් කළා. මේ විහාරගණයේ ආධිපතිත්වයේ දරන නායක සමිඳුරණන් වහන්සේගේ අනුශාසනා පරිදි මේ පින්කම් මාලාව අපේ පඬිත හාමුදුරුවෝ, ඒ වගේම අනිකුත් ඒ විහාරාධිකාරී ස්වාමීන් වහන්සේ ඇතුළු කොට ඒ ස්වාමීන් වහන්සේලා සිද්ධ කරන පින්වත්නි, ඒ පිළිබඳව ධර්මදේශනාව අවසානයේදී යමක් සඳහන් කරමින් පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා. එතෙ ඉතාම සංසුන් ලෙස බොහොම ශ්‍රද්ධාවෙන්
මේ පින්වත්තුන් ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න සූදානම ඔබගේ සදහැවත්කම සංසුන් භාවය තවදුරටත් පවත්වාගෙන යමින් ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න ධර්මයේ පිළිබඳව යම් වැටහීමක් ඇති කරගන්න ඊට අනුගතව ජීවත් වෙමින් මෙලවත් පරලවත් අවසානයේ උතුම් නිවන් සුවත් ලබා ගන්නට මේ පින් හේතු වාසනා වේවා කියලා සත්කාරයක් පවත්වන්න. පින්වත්නි අප මාතෘකා කළේ මජ්ක්‍ධිම නිකායේ දේවදූත සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ දේවදූත සූත්‍රය ඒ ආපරිතෙම්ම පැහැදිලි කරන්න අප උත්සාහ කරන්නේ නැහැ. ත්‍රිපිටකයේ තවත් සූත්‍ර කිහිපයක් පදනම් කොටගෙන ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම කරුණු කිහිපයක් පැහැදිලි කරන්න බලාපොරොත්තු වන්න. පින්වත්නි ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ වාසය කරන අවදී භික්ෂුන් වහන්සේ අමතනවා. මහණෙනි ඇසති මිනිසෙක් මේ ගෘහයක මැද සිටිනවා. ඒ ඇසති මිනිසයා දකිනවා එළියේ ඉඳන ඇතුළත එන මිනිසයෝ, ඒ වගේම ඇතුළේ ඉඳලා එළියට යන මිනිසයෝ, ඒ වගේම ඉහා මෙහා ඔබි නොබ සැරිසරන මිනිස්සු දකිනවා. ආන්න ඒ වගේ මහණෙනි මමත් මේ ලෝකේ ඇතැම් කෙනෙක් සිත කය වචනය සංවර කරගෙන කුසල් උපදවාගෙන මරණයෙන් පස්සේ මනුෂ්‍යාත්ම භාවයක ප්‍රතිසන්දිය ලබනවා දකිනවා. ඒ වගේමයි ඇතැම් කෙනෙක් සුගතිගාමී වෙනවා දකිනවා. ඒ වගේ ඇතැම් කෙනෙක් අමත්තියත අපේත්තියත ආදී වශයෙන් තුන්දර අසංවර කරගෙන අම්මා තාත්තට වැඩිහිටියන්ට ශ්‍රමණ බ්‍රාහ්මීන්ට වැරදි විදියට කටයුතු සිදු කරලා අකුසල් රැස් කරලා අපාය උප්පත්තිය ලබනව දකිනවා. පින්වත්නි මෙතෙන් පටන් මේ සූත්‍රයේ ඇතුළත් වන්නේ අපාය උප්පත්තිය ලැබුවහම ඒ සත්‍යයා විඳින දුක් මොනවාද? ඊටම දීක සූත්‍රයක් මජ්ක්‍ධිම නිකායේ දේවදූත සූත්‍රය. ඒ වගේම අංගුත්තර නිකායේ මේහා සම්බන්ධව තවත් සූත්‍රයක් තිබෙනවා. පින්වත්නි මා කලින් කී පරිදි ඒ සූත්‍රය ආපරිද්දෙන්ම පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ නැහැ. ඉනිසා දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සිත කය වචනය කියන තුන්දොර අසංවර කරගෙන ඇතැම් කෙනෙක් අකුසල් රැස් කරලා අපායගාමී වෙනවා. අපායගාමී වුණාට පස්සේ අපාය යමපල්ලු ඒක රාශි වෙලා අලුත් සමාජිකයාගෙන් ප්‍රශ්න කරනවා. මනුෂ්‍ය ලෝකයේ සිටින විට කරන ලද අකුසල් මොනවද කියලා. මහා බරපතල අකුසල්. ඒ නිසා යම ලෝකේ රජ කෙනෙක් ඉන්නවා. එයාට කියන්නේ යම රජුගේ කියලා. අපේ මිනිසුන්ගේ ඇතැන් කටයුතු වලින් පැහැදිලි වෙනවා සමහරට රජකම ලැබෙනවා නම් යම ලෝකේ කියත් කමක් නැහැ කියලා හිතන මිනිසුත් ඉන්නවා. ඒ නිසා යම රජුරුව ළඟට එක් කරගෙන යන රජතුමනි මිනිස් ලෝකයේ සිටින කල්ලේ මේ පුජ්‍යලයා මහා බරපතල කුසල් සිද්ධ කරලා තියෙනවා. අමත්තියත අපේත්තියත සාමාජ්‍යත ආදී වශයෙන් ඒ නිසා නඩුව අහලා තීන්දුවක් දෙන්න කියලා දැන් යම රජුරුව ප්‍රශ්න කරනවා.
එම්බා පුරුෂයේ මිනිසුන් අතර සිටින ප්‍රථම දේව දූතයා ඔබ දැක තිබේද? අනේ නෑ ස්වාමීනි, ඇයි ඔබ දැකලා නැද්ද පුංචි අතදරුවෙක්? කැතකුණු වල ඇලිල ගැලිලා අම්බතාත සුද්ධ පවිත්‍ර කරන මේ අතදරුවෙක් දැක තිබේද? ඔව් ස්වාමීනි, මම ඕන තරම් දැක තිබෙනවා. ඇයි ඔබ කල්පනා කළේ නැද්ද? මමත් මේ වගේ ජාති ධර්මයේ යුක්තව සමා චූටි කාලේ මේ වගේ සිටියා. එනිසා මිනිස් ಗುಣධර්ම ආරක්ෂා කරගෙන ජීවත් වෙන්න ඕන කියන සිතිවිලි ඇති කරගත්තේ නැද්ද? නෑ ස්වාමීනි, මා ප්‍රමාද වුණා කියලා පාප උච්චාරණය කරනවා. එනිසා මිනිසුන් අතර සිටින ප්‍රථම දේව දූතයා පැහැදිලි කළ මිනිසුන් අතර සිටින දෙවන දේව දූතයා ඔබ දැක නැද්ද? අනේ නෑ ස්වාමීනි, මම දෙවන දේව දූතයා දැක නැහැ. ඇයි ඔබ දැකලා නැත්තේ? අවුරුදු 80ක් 100ක් ගත වෙච්ච කාන්තාව එවගේම එහෙම නැත්නම් මිනිසෙ ඇඟ රැලි වැටිලා කුදු ගැහිලා එවගේම හැම කෙනෙක්ම අප්‍රසන්න වෙන මේ ස්වභාවයෙන් යුක්ත වයෝවෘද්ධ තැනැත්තෙක් දැක තිබේද? ඔව් ස්වාමීනි, මම ඕන තරම් දැක තිබෙනවා. තමන් කල්පනා කළේ නැද්ද මේ වගේ තමනුත් මේ ස්වභාවයට පත් වෙනවා? තුන්දර සංවර කරගෙන මිනිස් කුණ ධර්ම ආරක්ෂා කර ගන්න ඕන කියලා නෑ ස්වාමීනි, මා ප්‍රමාද වුණා කියලා පාප උච්චාරණය කරනවා. මේ විදිහට මිනිසුන් අතර සිටින දෙවන දේව දූතයා පිළිබඳව විමසල තුන්වෙනි දේව දූතයාත් ඔබ දැකලා නැද්ද? නෑ ස්වාමීනි, ඇයි ඔබ දැකලා නැද්ද? ලෙඩේ සම්මන් ලෙඩ දැකලා තියෙන දැන් ලෙඩාගේ ස්වභාවය කීප දෙනෙක් එකතු වෙලා සාතු සපායන්න මේ ලෙඩෙත් දෙක තිබේද? ඔව් ස්වාමීනි, මම දෙක තිබෙනවා. ඇයි ඔබ කල්පනා කළේ නැද්ද? මේ වගේ තමනුත් ලෙඩ වුණාම දුක් පීඩා විඳින්නට වෙනවා. ඒ නිසා යහපත් ජීවත් වෙන්න ඕන කියන සිතිවිලි ඇති කරගත්තේ නැද්ද? නෑ ස්වාමීනි, මා ප්‍රමාද වුණා කියලා පාප උච්චාරණය කරනවා. ඉන්පස්සේ අහනවා යම රජුගේ මිනිසුන් අතර සිටින සතරවෙන දේව දූතයා දැක තිබේද? නෑ ස්වාමීනි, ඒත් දෙක නැහැ කියලා. ඇයි ඔබ දැකලා නැද්ද? යම් කිසි අපරාධයක් කරලා රාජ උදහසට ලක් වෙච්ච අපරාධකාරයෙක් කිහිප දෙනෙක් එකතු වෙලා මේ මාංචු ගමන දැන් වදකියෝ දෙන්නේ දෙපැත්තේ ඉඳගෙන ගමක් ගාන මන්සන්තියක් මන්සන්තියක් ගාන ප්‍රදර්ශනය කරලා වදක ස්ථානයේදී ඉසකසා දමන ලද අපරාධකාරයෙක් ඔබ දැක තිබේද? ඔව් ස්වාමීනි, මම දැක තිබෙනවා. ඇයි ඔබ කල්පනා කළේ නැද්ද? මමත් මෙවැනි අපරාධයක් කළොත් මේ වගේ මහා භයානක දුක් පීඩා එවගේම මරණය පවා මට හේතු වෙන මේ අපරාධයක් මම කළොත් මටත් ලැබෙනවා. හිංසාවෙන් වළකින්න ඕන කියන සිතිවිලි ඇති කරගත්තේ නැද්ද? නෑ ස්වාමීනි, මම ප්‍රමාද වුණා කියලා පාප උච්චාරණය කරනවා. යම රජු වහනවා ඉම්බා පුරුෂයේ මිනිසුන් අතර සිටින පස්වෙනි දේව දූතයාවත් ඔබ දැක නැද්ද? නෑ ස්වාමීනි, මම පස්වෙනි දේව දූතයාත් දැක නැහැ. ඊපස්සේ අහන ඔබ දැකලා නැද්ද කෙනෙක් මී යනවා. දවසක් දෙකක් සතියක් කමාරක් ගත වෙනවා. ඕජස් ගලනල හැම කෙනෙක්ම බය වෙන අප්‍රසන්න මේ වගේ දිราපත් වෙච්ච මල කඳන් ඔබ දැක තිබේද? ඌ ස්වාමීනි, දැක තිබෙනවා. ඇයි ඔබ කල්පනා කළේ නැද්ද තමනුත් මේ මරණයට පත් වෙනවා, මෙන්න මේ ස්වභාවයට පත් වෙනවා? එනිසා නිවැරදි මිනිසෙක් වශයෙන් ජීවත් වෙන්න ඕන කියන සිතිවිලි ඇති කරගත්තේ නැද්ද? නෑ ස්වාමීනි, මම ප්‍රමාද වුණා කියලා පාප උච්චාරණය කරනවා. එනිසා දැන් යම රජුරුව තීන්දුව දෙනවා ඉම්බා පුරුෂය. මේ දේව දූතයන් මෙහෙවත්දී මහත් පරපතල කුසලයන් සිද්ධ කරලා තිබෙනවා. එනිසා මේකම නැත් අකුසලෙහි වගකීම තමම්ම දරන්න ඕන. මේ අකුසල් කරලා දීලා තියෙන තමන්ගේ අම්මා තාත්තා නෙවෙයි, සහෝදර සහෝදරියෝ නෙවෙයි, යහළුවෝ මිත්‍රයෝ නෙවෙයි, සමන ප්‍රඥයෝ නෙවෙයි. මේ අකුසල් සිද්ධ කරලා තියෙන තමාමයි. එනිසා තමා කලන ලද කරන ලද මේ අකුසල් වලට තමාම විපාක විඳින්න ඕන කියලා යමපල්ලන්ට බාර දෙනවා. යම ලෝකයේ තියෙන සියලු දඬුවම් දෙන්න කියලා. එනිසා යමපල්ලුව එක් කරගෙන ගිහිල්ලා පංච වදය දෙනවා. පින්වත් මේ සූත්‍රයේ කියවල බලන්න
දේවදූත සූත්‍රයේ මජ්ක්‍ධිම නිකාය මජ්ක්‍ධිම නිකායේ දේවදූත සූත්‍රයේ කියවල බලන්න. තව වැදගත් කරනවා. ඒ නිසා මුලින්ම පංචවදය ගිනියම් වෙච්ච කුළු ගෙඩියකින් ඔළුවට තලනවා පාවල්ට තලනවා මෙරි මෙරි උපත් කියලා බලන්න. මෙරි මෙරි මේ අලු සමාජික උපත් කියලා බලන්න. ඉම්පස්ස අසිපතන වනේ ආදී වශයෙන් තවත් එහි විවිධ වදක ස්ථානයන් තියෙනවා. මහා සුචි වලවල් තියෙනවා. ඒවට දානවා. මෙරි මෙරි උපත් කියලා බලන්න. ඒ වගේම මේ පින්වතුන් හොඳටම දන්නේ කොයි පැරණි විහාරස්ථානවලද කටුඹුල් ගහේ කටුඹුල් ගහේ යනවා. ඒ කටුඹුල් ගහේ විස්තරත් මේ දේවදූත සූත්‍රයේ විශේෂයෙන්ම අපායේ දීර්ඝාෂයක් කෙටි ආශයක් හරියගේ හරියට මදුරුවගේ ආශාවක් මදුරුව සාමාන්‍යයෙන් අවුරුදු දෙක තුනක් ජීවත් වෙන්නේ නැහැ සාමාන්‍යයෙන් කියන්නේ මදුරුවගේ වයස දවස් 7යි කියලා නේ අපි ළඟට ආවම ඒකත් අඩු වෙනවා මදුරුවගේ තම වගේ ජීවිතයක් අපායේ මනුස්සයන්ගේ මෙරි මෙරි උපත්ති ලැබෙනවා පින්වත්නි මාමේ දේවදූත සූත්‍රයේ තවදුරටත් පැහැදිලි කරන්න නැවතත් ඒ කියන කරුණ මොනවද කියලා ඉන්සා බුදුහාමුදුරේ දේශනා කරන චෝදිතෝ දේවදූතේ යේ පමංචම් කිපානවා මේ දේවදූතයන් මේවත්දී සත්වයා විශේෂම මානවයා මනුෂ්‍යයා ඇයි ප්‍රමාද වෙලා කටයුතු කරන්නේ මේ නිසා මේ දේවදූතයන් මේවත්දී දේවදූතයෝ දිහා බල තමන්ගේ ජීවිතය සකස් කරගන්න කියලා මේ සූත්‍රය සඳහන් කරනවා පින්වත්නි දේවදූත සූත්‍රයේ සඳහන් පරිදි දේවදූතිය පස් දෙනා මතකද මෙතන වැඩිපුරම ඉන්නේ දහම් පස්ස ළමයි කියන්නේ ඔව් පේනවා දේවදූතිය පස් දෙනා කවුද පුංචි අත දරුවා මෙතනත් ඉන්නේ ඒ වගේම මහලු කෙනා ලෙඩා අපරාධකාරයා මලකන්ද පස් දෙනා දූතිය කියන්නේ පණිවිඩකයා දිව්‍ය ලෝකයට යන මාවත් කියා දෙන පස් දෙනා අපායට යන මාවත් කියා දෙන මේ පස් දෙනා හැබැයි මේ පස් දෙනා ඉන්නේ දිව්‍ය ලෝකේ නෙමෙයි කොහෙද ඉන්නේ ඌ අපාතරම අපම තමයි පින්වත්නි තව ටිකක් එහාට කල්පනා කළොත් පස් දෙනෙත් එක්කෙනෙක් එක්කෙනෙක් නේද පුංචි දරුවා වැඩිහිටියෙක් වෙනවා වයසට යනවා ලෙඩ වෙනවා වැරදුනොත් අපරාධකාරයෙක් වෙනවා අවසානයේ මරණයට පත් වෙනවා මේ පුජ්‍යලයාගේ අවස්ථා පහ තම කියපු සූත්‍රය ඒ නිසා මේ පුජ්‍යලයන් දිහා බලලා මිනිස්සුන්ට හැදෙන්නයි බලන්න මෙතනත් මේ දේවදූතයෝ පස් දෙනා ඉන්න හැබැයි අපරාධකාරයෝ විතරේ නැත් මලකඳන්නේ අපරාධකාරයෝ නේ කොහොම හොඳයි හැබැයි මේ සමාජයේ අපරාධකාරයෝ සිටිනවා පුංචි දරුවෝ මේ පුංචි දරුවෝ දිහා බලලා වැඩිහිටියෝ කල්පනා කරන් තුනන්නේ මමත් මේ වගේ පුංචි කාලයක් ගත කරන්න මගේ අම්මා තාත්තා මොන තරම් වේශයක් දරන්නේ නැද්ද මම හිතා වඩා ඉන්සත් සමන් කළ යුත්තේ මම මේ පිළිබඳව වැඩි විස්තරයක් දක්වන්න උත්සාහ කරන්නේ නැහැ ඊට වඩා තවත් විවිධ කරුණු කිහිපයක් මේ බුදුහාමුදුරුගේ දේශනාවන් විස්මතු කරන්නයි උත්සාහ කරන්නේ. පින්වත්නි මේ දේවදූතයෝ දිහා බලලා සිත කය වචනය කියන තුන් දොර සකස් කරගන්නේ කියලායි බුදුහාමුදුරු දේශනා කරන්නේ. දූතය කියන්නේ කරුණු කිව්වා පණිවිඩකාරයා. දිව්‍ය ලෝකයට යන මාවත කියා දෙන එහෙම නැත්නම් අපායට යන මාවත කියා දෙන. දැන් බලන්න මේ පස් දිනා සිටින්නේ කලින්කී පරිද්දෙන් දිව්‍ය ලෝකයේ නොවේ. හැබැයි අපි දේවදූත පෙරහැරවල් පවත්වනවා. දේවදූත පෙරහැරවල් වල මේ සම්දර්ශනේ නැහැ. මේ සම්දර්ශනේ නැහැ දේවදූත පෙරහැරවල් වල. මේ කියන සංකල්පය නැහැ. දේවදූත සංකල්පේ ගොඩ නැගී තෝන බුදුහාමුදුරු දේශනා කළ මේ සන්දර්භය තුලනේ. මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර 152ක් තිබෙනවා. සූත්‍ර 152 කිතාම ගැඹුරු සූත්‍රය. මේ
ඒ නිසා මේ දේවදූත සූත්‍රයත් එක සූත්‍රයක් විතරයි. එක සූත්‍රයක් විතරයි. දැන් පුංචි දරුවෝ දිහා බලලා වැඩි හිටියෝ තමන්ගේ අම්මා තාත්තට සලකන්න. ඒ වගේම ලෙල්ලි දිහා බලලා මේව සංසන්දනය කර බලන්න. මා මෙහි ඉන්නව අපරාධකාරය දේවදූතී කියලා. අන්න ඒ වචනේ පිළිබඳව ටිකක් කරුණු. අපරාධකාරය දේවදූතී. අපරාධකාරය කියා පානව අනිත් අයට මං වගේ අපරාධ කරොත් උඹලටත් මේ වගේ දුක් පීඩා විඳින්න වෙනවා. ඒකින් වළකිට කියලා. පින්වත්නි මේ දැන් සමාජයේ විවිධ තොරතුරු එක මේ බුදුහාමුදුරුවෝ දේශනා කළ ධර්මය අපේ ජීවිතේට කොහොමද පුරුදු පුහුණු කරගන්න ඕන කියලා මම මේ තොරතුරක් කියන්නේ. මේ වෙසක් පොය ගිය අවුරුද්දේ වෙසක් පොය දවසට ආසන්න දවසට මේ කළුතර ප්‍රදේශයේම බාලිකා විද්‍යාලයක ගැහැණු දරුවෙක් අවුරුදු 17ක ගැහැණු දරුවෙකුට වෙච්ච සිද්ධිය මේ පින්වතුන් දන්නවනේ. මේ හැම කෙනෙක්මත් දන්නවනේ. ගැහැණු දරුවෙක් ඒ දරුවා එයාගේ අවුරුදු 19ක තවත් ගැහැණු ළමෙක් එයාගේ අහලුවා ඇවි ගෙදර ඉල්ලා හිටිනවා මේ දරුවා පන්සල් එක්කන් යන්න. අම්මා විරුද්ධ වෙනවා. දිගින් දිගට ඉන්න කමක් නැහැ එක්කන් යන්නේ. යන අතරතුරේදී වාහන කාරකයෙක් එනවා. හැදි දැදී තවත් පුජලේ මේ කෙලවගෙන ඉන්නේ රියදුර ඒකට නගිනවා. ඒ වගේ මාර අවුරුදු 19 ගැහැණු ළමයාගේ පින්වතක් හිටියා. පන්සල්ට නෙවෙයි හෝටලෙකට යනවා. හෝටලෙකට මේ සිද්ධිය මා මේ සිද්ධිය මතක් කරන්නේ ජාතක පොතේ සහ ත්‍රිපිටකයේ තවත් විවිධ තැන්වල මේ වගේ සිද්ධීන් තියෙනවා. ඊට මෙපිට ගොඩක් මේ අපට සමීපයි. කියන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කළ මේ ධර්ම සංකල්ප ජීවිතේට පුරුදු පුහුණු කරගන්න ඕන කියන අදහසට උදාහරණයක් මේ සඳහන් කරන්න මෙතන වැඩිපුර ඉන්නේ තරුණ තරුණියන් නිසා සහ වැඩි හිටියෝ. මේ පරිදි දෙන්න ඕන. ඒ නිසා අර අවුරුදු 17 ගැහණු දරුවා යන QV අම්මට කොහෙද පන්සලට යනවා. දැන් මේ යන්නේ කොහොමද? විනාඩි ගමන. හෝටලෙට ගිහිල්ලා මොකද කරන්නේ? මත් බොනවා. අවසානයේ බීලා අර පින්වතා පින්වතිය එළියට යනවා. අර වාහනේ රියදුරත් එක්ක තට්ටු හතරේ හෝටලේ උඩ තට්ටුවට යනවා. එතන මහ විපත්තියක්. ඒ අතරතුරේ දේවල් මා සඳහන් කරන්න උත්සාහ කරන්නේ නැහැ, වැඩක් නැහැ. අවසාන ප්‍රතිඵලය වෙන්නේ මෙයා උදාහරණ ගැහණු දරුවා හතර වෙනි තට්ටුවේ කාමරයෙන් ජනේලෙන් එළියට පැනලා ජීවිතේ විනාශ කරගන්නවා. පින්වත්නි මේ දේවදූතේ මේ පණිවිඩේ දේවදූතේ මේ වගේ සිද්ධීන් කොච්චර නම් තියෙනවද? හැබැයි ඒ දරුවා දැනගන්න ඕන මේ යන්නේ කොහෙටද? මේ හැසිරීම මට හොඳද? මම මොන විපත්තියක් වෙයිද කියලා අවුරුදු 17ක දරුවෙකුට ඕක තේරුම් ගන්න බැරිද? එනිසා මේ දේවදූත සූත්‍රයේ වැදගත් වෙන්නේ අපරාධකාරයෝ මොනතරම් සමාජය අපරාධ කරනවද ඒ දිහා බලලා මම නම් කවදාවත් මෙවැනි අපරාධ වලට ලක් වෙන්නේ නැහැ, කරන්නේ නැහැ කියන සිතුවිලි ඇති කරගන්න. එනිසා තමයි පින්වත් මේ උදාහරණ තාම ගැඹුරු උදාහරණ සංකල්ප බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා. නමුත් අපට බුදුහාමින් වැඩක් නැහැ. අපි මේ ජීවිතේ ගලප ගන්න. අපේ ජීවිතේ ඒ නිසා අපායක් කරගන්න. අපේ ජීවිතය අපාය, වැරදුනොත් අපාය. අපාය කොහෙද තියෙන්නේ? ඒ වගේ ලොකු ප්‍රශ්න. අපායේ තියෙන බොහෝ අය කියන පොළොවේ යට ඉන්නේ. නෑ මෙහි පිටම තමයි අපාය තියෙන්නේ. අපාය නිර්වාතුරේ ආවා. වෙන කවුරුත් ඒ තමාම තමයි. දැන් බලන්න අර ලස්සන ජීවිතේ විනාශ කරගත්ත අපායකට ලක් කරගත්ත කවුද? තමාම නේද? තමාම තමයි මේ කරගත්තේ. ඒ නිසා අපාය කියන්නේ සැප නැති තැන. අප අය. අය කියන්නේ සැප. අප කියන්නේ පහවිච්ච තැන, උපසර්ග පදයක්. යම් තැනක සැප පහවිද එතන අපාය. සැප නැති තැන අපාය. බලන්න දැන් ලංකාවම අපාය කරගෙන. කවුද අපාය කරගත්තේ? මිනිස්සු අපි. අපේ ජීවන දර්ශනය මත අපි ගොඩනගා ගන්න.
එනිසා අපට බුදුදහමෙන් වැඩක් නැති වෙලා තියෙනවා. බුදුදහමෙන් වැඩක් නැති වෙලා තියෙනවා. එනිසා පින්වත්නි මේ වකවානුව තුළ බුදුහාමුදුරුවෝ දේශනා කළ ධර්මයට අනුගතව ජීවත් වෙන්න පුළුවන් කියන සංකල්පය මත ජීවත් වෙන්න. එවන්ගේම බුදුහාමුදුරුවෝ දේශනා කළ ධර්ම සංකල්ප කියන්නේ කුමක්ද? නිවන් දකින්නේ කොහොමද කියලා. මම විශේෂයෙන්ම අද මාතෘකාවසින් අපි සාමාන්‍ය ධර්මාසනයකට එන විට කලින් සූදානම් වෙලා ඉන්නේ. බණ කියන්න සූත්‍රයක් අරගෙන සූත්‍රේ කියවලා ඒ වගේම තව සූත්‍රයක ගලපලා කොට සූදානම් වෙන්නේ. අද බණ කියන එක හරි සරල දෙයක්. අපිට නම් හරි අමාරු දෙයක්. ත්‍රිපිටකයේ සම්පූර්ණව කියවලා තියෙන බව සම්පූර්ණම අමාරු බැරෑරුම් තමයි මට හොඳටම තේරෙන්නේ. ඉතින් අපි ගොඩාක් සූදානම් වෙලා ඉන්නේ. හැබැයි මම මාතෘකා කර හිතන් හිටපු එක නෙවෙයි කිව්වේ. කියන්න මට හිතුණා. ඒ විශේෂයෙන්ම අනංගන සූත්‍රය වගේ ගැඹුරු සංකල්පයක් පැහැදිලි කරන්න හිතන් ආවේ. මෙතන පිරිස දැක්කහම මේ වගේ ප්‍රවේශයක් ගත්තොත් හොඳයි කියලා. පිංවත් දැන් පැහැදිලි නේද? දේවදූතයෝ සිටින්නේ දිව්‍ය ලෝකයේ නෙවෙයි මිනිස්. මේ දේවදූතයෝ පස් දෙනා කියන්නේ එක පුජ්‍යලයකගේ අවස්ථා පහ. අර බටහිරේ ෂේක්ස්පියර් කියවනේ රංගමඩලක් කියලා. හැබැයි යා කියන්න කලින් මේ වගේ සූත්‍ර මත ওই බරතුහරි වගේ සංස්කෘත පඬිවරු ඉදිරිපත් කළා ජීවිතය අපි රංගමඩලක්. ජීවිතේ රංගමඩලක්. එනිසා අපි ජීවිත අපාය කරගන්නේ පස්සෙප නැති තැනකට ගෙනියන්නේ නැහැ. ඒ සෙප නැති තැනකට ගෙනියන්නේ වෙන කවුරුත් දෙවේ තමාම. එනිසා යහපත් ලෙස මේ ජීවන රටාව උරුපුරුදු කරගන්නව නම් එතනින් අපිට දිව්‍ය ලෝකයක්. දෙවියොද මිනිස්සුන්ද වඩා වටී. උතුම්. මිනිස්සු. මිනිස්සු අපි. එනිසා සංගත දෙවියන්ට අපි වැන්දට දෙවියෝ බලාගෙන ඉන්න ඊගාට පුණ්‍ය කර පිං කර රහස්‍යයන්ට වන්දිත දෙවියෝ බලාගෙන ඉන්නවා. අපි දෙවියන් කරද්දට ඒ කියන්නේ දේවත්වයේ එච්චර අමාරු කාර්යයක් දෙවෙන්නේ දුර්ලභංච මනුස්සත්තං. බුදුහාමුදුරුවෝ දේව දේශනා කළේ තු දුර්ලභංච දේවත්වං කියලා නෑ. මිනිස්කමයි අමාරු. අපි තමයි ලොකෝ. අපි තමයි ලොකු. හැබැයි අපේ ලොකුකම් විනායට පවරවල. අපේ ලොකුකම් විනායට පවරවල අපි මේ ජීවිතය අපායක් කරගෙන ඉන්නේ. නොකල යුතුකම් සිහිපත් වෙන විට පින්වත්නි තඹංගි හදවත හොස් ගාලා පත්තු වෙනවා. එතකොට සැප නැති තැනක් නිදසුණක්. අම්බල තාතල කොච්චර අමාරු වෙන දරුවෝ හදන්න. ඒ අය ලොකු මහත් වෙනවා. රැකී රක්ෂාවල් ලබනවා. දැන් ඉතින් වයෝවෘද්ධයි. මොනතරම් ශක්තිය තිබුණත් ඇතැම් දරුවෝ අම්මට තාත්තට සලකන්නේ නැහැ. මී යනවා. මිය ගිහිල්ලා පාංශුකූල චාරිත්‍රය හොඳින් සිද්ධ කරනවා. ඊගාව තමන් හුදකලා වෙනවා. අනේ අම්මා තාත්ත කොච්චර දුක් විඳද මං හදන්න. මට බැරි වුණානේ සලකන්න. වතුර පොදක් දී ගන්න බැරුණානේ කියලා මොනතරම් ධනය බලය තිබුණත් අර දැන් නොකල යුතුකම් පිළිබඳව සිහිපත් වෙන විට හදවත හෝස් ගාලා පත් වෙනවනේ. එතකොට සැප නැති තැනක අර අපායේ ගිනි දැල් තියෙනවා. මේ අපායේ මේකේ මහා ගිනි දැල් තියෙනවා. බුදුහාමුදුරු දේශනා කරන යම් තවසේ මේ අපායේ දොරක් විවර වෙනවා. එතනින් එළියට පියමන් කරන්න උත්සාහ කරන නැවතත් ගිනි දැල් ඇති වෙලා විනාශ වෙනවා. ඒ වගේ මේ සූත්‍රේ තව එහාට දීර්ඝ ලෙස සඳහන් කරනවා. මේ පින්වතුන් කියවල බලන්න විශේෂයෙන්ම දහම්පස්ස ළමයි කියවල බලන්න ඕන. හොඳ නිර්මාණයක් සිද්ධ කරන්න පුළුවන්. අපි රාහුල හාමුදුරුවෝ හොඳ ලස්සට උපදෙස් දෙයි. උන්වහන්සේ නාට්‍යද ඊගා ගීත රචනාද ඒ වගේම කවිද එහෙම නැත්නම් නවකතාද කෙටි කතාද මේවා ලිය නිර්මාණය කරන්න හොඳ වස්තු බීජයක්.
එහෙම නැති නිසා තමයි අපේ ජන සමාජය අද ගොඩක් බිඳ වැටි වැටිලෙන්නේ. අපේ ජීවිත අපි අපායක් කරගෙන ඕනතරම් අපා ඉන්න අපරාධකාරයෝ අනේ මම නම් ඒ වගේ දේවල් කරන්නේ නැහැ කියන ශික්ෂණය ඇති කරගන්න ඕන. ඒ නිසා පින්වත්නි සිත කය වචනය කියන තුන්දොර සංවර කරගන්නයි කියලා බුදුහාමුදුරු දේශනා කළා. සිත කය කියන්නේ මේ ශරීරය. ශරීරය තුල තමයි වචනය තියෙන්නේ. ඒ වගේම හිත තියෙන්නෙත් ඒ තමයි. සාමාන්‍යයෙන් පින්වත්නි සීලය කියන්නේ කය සංවරය වචනයෙන් සංවරය කායික සංවරය සහ වාචික සංවරය කියන්නේ සීල්වත් කමේ කයින් කෙරෙන වැරදි තියෙනවා පංචශීලයේ ගත්තාම ප්‍රාණඝාතයෙන් කරනවා නේද කයින් කෙරෙන වැරද්ද සොරකම් කිරීම කාමයේ වර්ධව හැසිරීම මත්පැන් බීම ඒව කයින් කෙරෙන බොරු කීම ආදී වචනයෙන් කරන වැරදි. එවන්ගේ වැළකීලා ඉන්නේ කුසල පක්ෂය. සා මේ කයි සංවර වීම වචනයෙන් සංවර වීම සිල්වත් කමයි. ඒකම පින්වත් මනස. මනසක් තියෙන මනස මුල් වෙනවා තමයි. මනස ගැන හිතන්නේ නැතුව අතපය සංවර කරගන්නව නම් අපිට ගොඩක් දේවල් කරන්න පුළුවන්. ගොඩාක් දේවල් සිද්ධ කරගන්න පුළුවන්. පින්වත්නි ඒ නිසා අපට අවශ්‍ය කරන්නේ මේ ආධ්‍යාත්මික ශක්තියක් ඇති කරගන්න ඕන. ආධ්‍යාත්මික ශක්තියක් ඇති කරගන්න ඕන මේ පරිසරය තුළදී. එහෙම නුනොත් එහෙම අපට විශාල විනාශයක්. ඒ නිසා මම ප්‍රශ්නයක් යොමු කරනවා මේ ධර්ම දේශනා ශ්‍රවණය කරන හැම කෙනෙකුට. මේ පින්නතුන් හිතන ලොකු උඩ හැම කෙනෙක්ම හිතන. ආධ්‍යාත්මික ශක්තිය කියන්නේ කුමක්? එහෙම නැත්නම් බුදුහාමුදුරුවෝ දේශනා කළ පරිදි ආධ්‍යාත්මී anu කුමක්? හැම කෙනෙක්ම හිතන්න ඕන. ආධ්‍යාත්මී කියන්නේ කුමක්? බුදුහාමුදුරුවෝ දේශනා කළ පරිදි. එහෙමත් නැත්නම් මේ පින්වතුන් ආධ්‍යාත්මී කියන එක කොහොමද තේරුම් ගත්තේ? ආධ්‍යාත්මී කොහොමද තේරුම් ගත්තේ? දැන් උත්තරයක් තියෙනවනේ. බලන්න මේ හිතපු උත්තරය නිවැරදිද කියලා. දැන් මේ පින්වතුන් ආධ්‍යාත්මය anu කුමක්ද කියලා විවරණය කරගන්න. බලන්න උත්තරේ හරියද කියලා. බුදුහාමුදුරුවෝ දේශනා කළේ ආධ්‍යාත්මය කොටස් 6කට බෙදෙනවා කියලා. ච අධ්‍යාත්මිකානි ආයතනානි. ආධ්‍යාත්මය කොටස් 6යි. ඒ වගේ උත්තරයක් හිතලා තියෙනවද මේ පින්වතුන්? එහෙම හිතලා තියෙනවද? එහෙම එකක් නැහැ. පින්වත්නි ආධ්‍යාත්මය කොටස් 6කට බෙදෙනවා. ඒ බෙදෙන්නේ දැන් මේ පින්වතුන් දන්නවද? චක්කු, සෝත, ගාන, ජීවා, කාය, මන. ඔන්න ආධ්‍යාත්මික ආයතන. චක්කු කියන්නේ ඇස් දෙක මගේ ළඟ තියෙන නිසා ඒක ආධ්‍යාත්මික. සෝත කන් දෙක මගේ ළඟ තියෙන නිසා. ගාන නහය මගේ ළඟ, ජීවා දිව මගේ ළඟ. කාය කියන්නේ මේ හැම මගේ ළඟ තියෙන. ඇඟිල්ල දික්ක ලතපත ගාල කියන්නේ බෑ මන මනස. ඒකත් මගේ ළඟ ළඟ. මේවට කියන්නේ ආධ්‍යාත්මික ආයතන කියලා. මේ ආධ්‍යාත්මික ආයතනට බාහිර ආයතන හයක් තියෙනවා. ඇහැට රූප, කනට ශබ්ද, නහයට ගන්ධ සුවඳ. ඒ වගේම ශරීරයට ස්පර්ශ්‍යය. අපි ඒකට කියන පොට්ටබ්බ ස්පර්ශය කියලා කියන්නේ. මනසට අදහස් සුදහස් සිටිවිලි. ඒකට කියන ධර්මාලම්බන කියලා. එම බාහිර ආයතන. දැන් මේ ආධ්‍යාත්මික ආයතන සහ බාහිර ආයතන අතර ගැටුමට කියන ජීවත් වෙනවා. චක්කුංච පටිච්ච රූපය උපච්චති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදනා දිවසේ ඇහැසා රූපය අතර ගැටීමක් තියෙනවා. සිවුම් ගැටීමක් ඒකට ස්පර්ශය කියනවා. මේ විදිහට තමයි අපි මේ සිතිවිලි ගොඩ නැගෙන්නේ. සිතිවිලි ගොඩ නැගෙන්නේ. පින්වත්නි ආධ්‍යාත්මික ආයතන යනුමක් දැයි ධර්මානුකූලව තේරුම් නොගත්තොත් ආධ්‍යාත්මික සංවරය ඇති කරගන්න බැයි කියලා තමයි. අස්කන්නාසසදී ඉන්ද්‍රියයන්ට කියන ආධ්‍යාත්මික ආයතන කියලා. ඇහැ සංවර කරගන්න. දැන් හැම සංවර කරගන්න ඕන හරියට. මේ හැම සංවර කරගන්න බැරි වෙච්ච නිසා කුමාර බඹසර කුමරි බඹසර විනාශ වෙනවා. අවුල් සංස්ථාව බිඳ වැටෙනවා.
මේ කියන්නේ කොහොමද කියලා මේ පිටු දැන් හමදාංගර කරගන්න දැන් මෙච්ච නිසා ඇහැදාංගර කරගන්න ඕනේ දැන් දැන් හැමෝම මහා ලේඛකයෝනේ නේද ග්‍රන්ථ කතුවරු ඇයි ඔක්කොට පොත් තියෙනවනේ අර බුක් එක ගත්තද Facebook හැමෝටම තියෙනවා සංස්කාරක මණ්ඩලයක් නැති එකයි වැඩි හිතුවට දේවල් ඒ නිසා මේ බුක් එකේ හැසිරෙන අයට හොඳම නීතිය තමයි ආධ්‍යාත්මික සංවරය බුදුහාමුදුරුවෝ දේශනා කළා තුරු පය නැතුව හැසිරෙන්න පුළුවන් මේක මට හොඳ නැහැ ඇට හොඳ නැහැ කනට හොඳ නැහැ මේ ආදිවාසී මේ චක්‍රයා හොඳ නැහැ පින්වත්නි මේ බුදුහාමුදුරුවෝගේ ධර්මය අපි ජීවිතයේ යාවත් කාලීන කරන්න සහ ඊටාම සුඛෝපභෝගී තත්ත්වයට පරිවර්තනය කරගන්න පුරුදු පුහුණු කරගන්න ඕනේ ඒක තමයි භාවනා කියන්නේ සිත වැඩි වීම අද ධර්මයේ අපේ ගොඩක් ඈත් වෙලා අපි අර දේවදූත සූත්‍රයේ තියෙන අපායක් කරගෙන යනවා අස්කන්නාසාදී ඉන්ද්‍රියන් සංවර කර ගැනීම තමයි ආධ්‍යාත්මික සංවරය කියන්නේ මම පුංචි උදාහරණයක් කියන වඩා හොඳට තේරෙයි අද සංග්‍රහයක තියෙන්නේ මේ දවස්වල සංග්‍රහයක තියෙනවා කියන්නේ ලංකාවේ දැන් බහුල රෝගයක් දිය වැටි ආවා වියට්නාමෙත් තිබිලා විවස්ථාවෙන් තහනම් කරලා තුන සීනි එනිසා ගෙදරදී දියවැඩියා රෝගෙට දැන් අපි කමු අම්මා තාත්තා ආච්චි එහෙම නැත්නම් වෙනත් කෙනෙකුට දියවැඩියා රෝගේ තියෙනවා නම් පාලනය කළ තමයි ආහාර රටාව හදන්නේ සී තේ දුන්නත් සීරිවත් වෙන්නේ නැහැ බොහොම වෙලස්සන් වෙනවා දැන් ඉතින් සිල් සමාදන් වෙන්නේ නෝ සපි සමාදන් වලට යනවා මේ වගේ ධර්ම දේශනා අහන්න එනවා ඒ වුණාම මොකද වෙන්නේ ආධ්‍යාත්මික ආයතන ජීවහා දිව දිව සංවර කරගන්න මට නෙමෙයි දිවට හොඳ නෑ සංවර වෙන ඒ වගේ හමට හොඳ නෑ කනට හොඳ නෑ ඇහැට හොඳ නෑ දන්නේම නෑ මනස සංවර වෙනවා අපි ඔක්කොම උත්සාහ කරන්නේ මනස සංවර කරගන්න මනස සංවර කරගන්න මනස පේන්නේ නැහැ කොහේ තියෙනවද කියලා ඒ නිසා පින්වත්නි මේ ආධ්‍යාත්මික සංවරය ඇති නොකරගත්තොත් අර දේවදූත සූත්‍රයේ කිව් විදිහට මහා පායක් නිර්මාණය වෙනවා අපි අපාය නිර්මාණය කරගන්න මේ ලස්සන ජීවිතේ කෙටි කාලයක් අපි කොයි වෙලාවෙ මරණයටපත් වෙයිද නැද දැන් බණගින මම හිත ආරංචි වෙන උදාස අපවත් උනා කියලා මං ඉතින් උත්සාහ කරන්නේ අවුරුදු 200ක් විතර ජීවත් වෙන්න හැබැයි කිසිම මිනිස්සෙක් අවුරුදු 200ක් ජීවත් වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ නැහැ අවුරුදු 99ක් වයසක කෙනා 500ට ආශිර්වාද කරන 100ක් පසක් ජීවත් වේ තව අවුරුදු 120ට මෙපිට අපි ජීවිතේ අපි හිත හැදිලා තියෙන්නේ මේ විදියට මේ අවුරුදු 50ක් 60ක් 100ක් අතර කාල පරාසය තුළ මිනිස්සු මුට තරම් විශ්විද දේවල් කරන දෙවියන් කරන්නේ දැන් බලන්න අද මේ දේවල් ලෝකෙටම උදාහරණයක් පුළුවන් තත්පරෙන් මිෂනිකව මේක දෙවියෝ කරන්නේ නැහැ මිනිස්සුන් කරලා තියෙන්නේ මිනිස්සු කරලා තියෙන්නේ දැන් බලන්න හදවත උනත් අක්‍රියන සක්‍රිය කරන්න පුළුවන් මේ මහා යකඩ ගොඩවල් වල ගාවිනවා මහ විශ්මිත දේවල් නංගහරු ලෝකෙ පිළිතුර පරිශීන කර කර විවිධ දේම කවුද කරන්නේ මිනිස්සු කරන්නේ ඒ නිසා අපි මේ ආධ්‍යාත්මික ආයතන හඳුනගත්තොත් හරි අපෝට සංවර කරගන්න පුළුවන් වෙනවා හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ධර්මානුකූලව අපි ආත්මී කියන සංකල්ප හඳුනගෙන නැහැ ඒ නිසා ජීවිතය අපායක් කරගෙන සැපෙන් නැති තැනකට ගෙනියලා තියෙනවා සැපෙන් නැති තැන තමයි අපාය කියන්නේ තිරිසංගත සත්තු අපායයි අපිත් අපේ ජීවිතේ සැපෙන් නැති තැනකට ගෙනියනවා පින්වත්නි දැන් බොහෝ අය හිතනවා මේ මනස ගැන කී නිසා මෙතන සඳහන් කරන්න ඕන මනස මේ මනස දුර ගමන් කරනවද දුරංගම ඒකචර
ආදිවාසීන්ගේ මනස දුර්ගමන් කරනවද? ඒව මනස දුර්ගමන් කරනවා කියන අය අතුසන්න බලන්න. දුර්ගමන් කරන්නේ නැද්ද? ඈ? මේ ප්‍රශ්න කරන්න පින්වත්නි අවදීන් ඉන්නේ. නැත්තම් අපි ඉදමේ ධර්මයේ ශ්‍රවණය කිරීම තුලින් පින ලැබෙන්නේ නැහැ. ශ්‍රමණය පිළිවෙතින් අහන්න ඕන ධර්මඥානෙ ලබන්න පිළිපදින්න. පින්වත්නි මනස දුර්ගමන් කරන්නේ දුරංගමන් කියන්නේ දුර්ගමන් කරනවා කියන එක නෙවෙයි. දුර අරමුණක් ගන්නයි කියන්නේ. මෙතන වැදගත් තීරු ගන්න. දැන් මේ පින්වතුන්ට ගෙදර අරමුණක් ගන්න පුළුවන්. ගෙදරට යනවා නම් මේ ශරීරයෙන් මනස ගැලවිලා යන්න බෑ. දැන් ගෙදරට යනවා නම් යන්න පුළුවන් හන්දට උනත් යන්න පුළුවන්. මේ අපේ ශරීරයෙන් මනස වෙන් වෙන්න ඕන. දුර දුර ගමන දැන් කොන්න ගෙදර අරමුණක් ගත්තා. වින කොයි හරි අරමුණක් ගත හිතෙනවා අරමුණ දුරගම මේ දුරගමන් කරනවායි කියන මිත්‍යාව නිසා ඊය බුදුහාමුදුරුගේ දේශනාව දැන් බලන්න විශේෂයෙන්ම ධම්මපද උදානපාලි ධම්මපද කුද්දකනිකායේ ධම්මපදයයි තියෙන්නේ. ඒ ධම්මපදය මේ ගාතාව තියෙන තැන සිංහල අර්ථය කොහොමද දීලා තියෙන්නේ කියලා බලන්න. සිත දුර අරමුණක් ගන්නවායි කියන එක. ඇයි එහෙම අපි තේරුම් ගන්න ඕන? පින්වත්නි දුර අරමුණක් ගන්නවා කියුවහම පටිච්ච සමුප්පන්නවයි මේ ධර්මයේ තේරුම ගන්න. දැන් ගමන් කරනවා කියුවහම අවිච්ඡින්න චිත්ත පරම්පරාව. ඒක ශාස්ත්‍රවාදීට වැටෙන්නේ. ඒක විද්‍යාව. ඒ නිසා තමයි අර කෙනෙක් ඇඟට වැහෙනවා, පොල් මේ ආරුඪ වෙනවා, ආචි වැහෙනවා, සීය වැහෙනවා, මරිච අම්මා තාත්තා වැහෙනවා. හැබැයි මරිච හතුරෙක් නම් කවදාවත් ඇහෙන්නේ නැහැ. ඉම්පස්සර තක්කඩි මේ කට්ටඩියනේ. කවුරු තමනා වෙන්න එපා එහෙම කිව්වයි කියලා බට කියන්නේ. ඒගොල්ලන් ස්තෝත්‍ර කියලා පින්වත්නි මේ ඇත්තද? මේවා මිත්‍යා කතා. මේ විද්‍යාවට බය වෙලා අපි ජීවිත අපායක් කරගන්නවා. පින්වත්නි කවුරු වැහෙන්නේ නැහැ මලවුන් ගෙන්නවන්නත් බෑ. ওই මලවුන් ගෙන්නවන අය ඉන්නවනම් මේ කාලේ හොඳ හොඳ අය ගෙන්නව ගන්නවා. ලෝකේ මහා ධන කුවේරෝ මිය ගිහිල්ලා තියෙන ගාන්න ගෙන්නව ගන්නවා. කොච්චර විශ්මිත දේවල් කරනවා. දුඩු ගෙමු ගෙමු තුවා ගෙන්නව ගමු. පින්වත්නි කවදාවත් මේවා මිත්‍යා. මේ බුදුහාමුදුරු දේශනා කළ ධර්මය නිස්සේ තේරුම් නොගත්ත නිසා මිත්‍යා විශ්වාස වෙලා තියෙනවා. සිත දුර අරමුණක් ගන්න. එතකොට හේතුඵලවාදීව ය තේරුම් ගන්න. හේතුඵලවාදී කවුරුත් වැහෙන්නේ නැහැ. අපි මනෝ විකාරය. ඒ වගේම මේ අමනුෂ්‍ය. අමනුෂ්‍ය මේ පින්වතුන් දැකලා තියෙනවද? අමනුෂ්‍ය දැකලා තියෙනවද? ගෙවල් වල අමනුෂ්‍ය දෝෂ තියෙනවද? අමනුෂ්‍ය දෝෂ තියෙනවා. මට පුළුවන් අමනුෂ්‍ය දෝෂ අයින් කරන්න. හැබැයි ටිකක් ගාන සරයි. අමනුෂ්‍යකේ හැටියට තමයි ගාන ගන්න. මට පුළුවන්. අමනුෂ්‍ය දෝෂ පින්වත්නි. අමනුෂ්‍යා කියන වචනේ අපි තේරුම් ගන්න ඕනේ. මේක තේරුම් ගන්න හොඳ සූත්‍රයක් කරණීමේ සූත්‍රය. දැන් අමනුෂ්‍ය වර්ග කර දීගාව දිගසත්තු මහන්තා මහත්සත්තු ආදිවාසීන් ඇහැට පේන ඇහැට නොපෙනෙන සත්තු අන්න අමනුෂ්‍ය නේ මනුස්ස අමනුස්ස මේ වචනය සමාස පදයක්. මිනිස්සු නොවන්නේ අමනුෂ්‍ය නේ කුසල අකුසල ත්‍රිපිටකයේ තියෙන විවිධ උදාහරණ ඉදිරිපත් කරනවා. න ආගත අනාගත නොපෙමිණි කාලය කියන අනාගත කාලය. ඒ නිසා අමනුෂ්‍යෝ කියන්නේ මිනිස්සුනවට හැම සතෙක්. ඒ නිසා පින්වත්නි අමනුෂ්‍ය දෝෂ නැති තැනක් නැහැ. හැම තැනම අමනුෂ්‍ය දෝෂ තියෙනවා. සියලු තැන්වල අමනුෂ්‍ය දෝෂ තියෙනවා. අමනුෂ්‍යෝ අපි ඇති කරනවා. බල්ලු ඇති කරනවා. කූසු ඇති කරනවා. ඉතින් දෝෂ තැන් බලු පැටව ඇති කරනත් සුරතලයක සුද්ධ පවිත්‍ර කරන්නේ නැත්නම් ඔන්න අමනුෂ්‍ය දෝෂ. දැන් මේ වර්ෂා කාලේ ටිකක් අමනුෂ්‍ය දෝෂ වැඩි වෙන්න පුළුවන්. පොඩි ළමයි ඉන්නවනේ ඒගොල්ලන්ගේ ඇඳුම් තු මේ තෙත්ලා කොහේ හරි මුල්ල කුලකින් ගහන. ටික දවසක් පුස්කඳ ගහන. ඔන්න අමනුෂ්‍ය දෝෂ.
පින්වත්නි, අමනුෂ්‍යෝ කියන්නේ මිනිස්සු නොවන හැම සත්ත්වයක්. ඇහැට පේන සහ ඇහැට නොපෙනෙන වශයෙන්. ඒ නිසා තමයි මේ අමනුෂ්‍ය දෝෂේ නැති වෙන්න තමයි බුදුහාමුදුරු දේශනා කළේ නාන්න. සුද්ධ පවිත්‍ර කරන්න. කැසිකිලි වැසිකිලි යන හැටි බුදුහාමුදුරුව දේශනා කළා. ඒ ධර්මයේ ඇහෙන්නේ නැහැ. ඒ දේවල් අමනුෂ්‍ය දෝෂද? දැන් ඒ නිසා පින්වත්නි දැන් ওই කවුරු හරි වැසිකිලි පන් සම්බන්ධව ප්‍රශ්නයක් කරනවා නම් වැසිකිලි වල පරණම මූලාශ්‍රය කොහෙද කියලා හොයාගෙන හොයාගෙන යන්න වෙන්නේ අනුරාධපුරයටත් එහා විනය පිටකයේ චුල්ලවග පාළි පින්වත්නි බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ මුල් යුගයේදී භික්ෂුනාන්සලා අතන මෙතන මලපහ කරා අප්‍රසන්නයි ලෙඩ රෝග හැදෙනවා. ඊන්පස්සේ බුදුහාමුදුරුව මේ විනය පිටකේ චුල්ලවග්ගපාළී තියෙන්නේ වලක්කාරණ වලට මලපහ කරා. ඊට පස්සේ ඉන්න අපහසුයි පාදික තියන්න මේ පිටිකා දෙකක් අත්හදන්න. ඒකෙත් ඇතැන් ඇට ඇන තියන් ඉන්න බෑ. ඒ නිසා උස්සලා හදන්න කියලා. අර කොමඩ් දෙක කියන සංකල්පයක අපට ත්‍රිපිටකයේ තියෙන්නේ. ඒ විදිහට හදන්න. ඉම්පස්සේ මේක ගඳ ගන්න සයික පියන කිව් වහන් මේ අවට පිටාවේ විවෘත නිසා වටේට බිත්ති බඳින්න දොරක් දාන්න වහලක් හදන්න ඒ වගේම ලියකම් වලින් සරසන්න විනේ පිටිගේ තියෙන පියවරෙන් පියවර වැසිකිලිය හැදිච්ච හැටි දැන් මේ අනුරාධපුරයට ගියාම බලන්න රහතන් වහන්සේලා පාවිච්චි කරපු වැසිකිලි මේ ගල් වලින් ඉතාම සියුම් ලෙස හැදපු ඒ පෝච් කොහොමද කියලා බලන්න. එනිසා පින්වත්නි මේ අමනුෂ්‍ය දෝෂ නැති වෙන්න තමයි මේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද බුදුහාමුදුරුවෝ දේශනා කළේ. ඒ හැමදේම කන බොන නැහැටි යන්නේ නැහැටි හැමදේක්ම බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒ දේවල් දැන් ඇහෙන්නේ නැහැ. ඒ නිසා බෞද්ධයා බුදුදහමින් ඈත් වෙලා. බුදුදහමින් බෞද්ධයා ඈත් වෙලා. ඉතින් දැන් බලන්න එළි වෙන විට අපි න්‍යාය පත්‍රය හදලා දෙනවා. මරුවා සිටින්නේ ආවල් නිසා රාහු කාලයේ මේ වෙලාවේ අද කුඹ ලග්නකරු ඉතාම ප්‍රවේශම් වෙන අනතුරුදායකයි. සිංහ ලග්නකරු තමන්ගේ යහළුවන්ගෙන් ප්‍රවේශම් වෙන. ඒ වගේම මිතුන ලග්නකරුට අද ජයග්‍රාහී දවසක් චරබර ගගා ලස්සට කියාගෙන කියාගෙන යනවා. දැන් න්‍යාය පත්‍රය හදනවා. මොකද වෙන්නේ? හොඳයි කියන ලග්නකරුට ඇහෙනකට ආමගේ ලග්නට හොඳයි කියන කරු ප්‍රබෝධමත් මාසෙයි. නරකයි කියන අය හරි බයයි. මගේ ලග්නට අද හොඳ නෑනේ. ගිදරත් බොහොම ප්‍රවේශෙමි. ඇදගෙන වැටෙනවා. ලග්නකරු දෙනු. හැප්පෙනෝගේ මානසික සම්බාධක පනවනවා. මේව බුදුහාමුදුරුවෝ දේශනා කළද සූත්‍ර විනය අභිධර්ම. ওই සූත්‍ර පිටිකය දීඝනිකාය, මජ්ක්‍ධිම නිකාය, අංගුත්තර නිකාය, සංයුත්ත නිකාය. කුද්දකනිකාය ධම්මපද ආදී වශයෙන් කොටස් 15කට බෙදෙනවා. අර පැත්තේ විනය පිටකේ පින්වත්ටි මහාවග්ග චුල්ලවග්ග කියලා කොටස් 5කට බෙදෙනවා. ඒ වගේම අභිධර්ම පිටකේ ඒ පැත්ත අනෙත් පැත්තෙන් කොටස් 7කට සප්තප්‍රකරණ පဋාණ ප්‍රකරණේ අවසාන ග්‍රන්ථේ මේ සියලුම සූත්‍ර විනය අභිධර්ම කියන මේ තුන් පිටකේ මොන තරම් ධර්මයේ තියෙනවද? අපි මොන වෙනද ප්‍රයෝජනය ගන්නේ? දැන් බලන්න ඕන අර තියෙනව බුදුහාමුදුරේ දේශනා කළ තියෙනව. ඒවල් දේශනා කළ නැපත් බලන් ගියාම බුදුහාමුදුරේ දේශනා කළ ධර්මයේ නෙවෙයිනේ අපි පිළිපදින්නේ. ඉන්පස්සේ පින්වසි නවග්‍රහ දෝෂ. සිනසුරු අපපල. හැබැයි මේ සිනසුරු ග්‍රහස්පති අපල උනාට පෘථිවි අපල ගැන කවුරුත් කතා කරන්නේ. පෘථිවි අපල ගැන දැන් ඔළුවේ මේ සංකල්ප නේද පුංචි කාලේ ඉඳන් අපට දීලා තියෙන්නේ. සිනසුරු කියන්නේ පෘථිවිය වගේ මොඩ තරම් විශාල ග්‍රහයෙ. අර කාලයක් වැටගෙయ్య බලක් තියලා පහඩක් පත්තු කළ සිනසුරු අපල තියන්නේ කාද? රමලින් ඉන්දියාවෙන් ඉඳලා ආවේ. කෝටි කීයක් හොයාගෙන ගියාද සිනසුරු අපලේ තුරන් කරන්නේ කියලා. ඇවිල්ලා. පින්වත්නි ඒ නිසා මේ බුදුහාමුදුරුගේ ධර්මයේ දෙවේවි අපි පිළිපදින්නේ. බුදුහාමුදුරුගේ ධර්මයේ දෙවේවි ධර්මයේ වගේ දෙයක් පහළ වෙලා තියෙනවා. දැන් ওই නවග්‍රහය වින්නවනේ
නවග්‍රහය සුසුත සංහිතා කියන ග්‍රන්ථයක් තියෙන වෛද්‍ය ග්‍රන්ථයක් ඒක නවදින ඉස්කන්දා පස්පාරක්ග්‍රහ පූතිනාග්‍රහ දෝස ආදී වශයෙන් ඒහි සඳහන් කරන්න පින්වත්නි බුදුහාමුදුරු ලෝකේ පහළ වෙනකත් කලින් මිනිසුන්ට වැළදිච්ච රෝග වර්ගීකරණය කර කොටස් නවයකට ඒ නවය තමයි නවග්‍රහ දෝස කියන්නේ හැබැයි බමුණු ආධිපත්‍යත්‍ය විච නිසා ප්‍රතිකර්ම දෙන්න බැරි වුණා ඊට පස්සේ පොඩි ශ්ලෝකයක් හදලා මේක 108 වරක් නතරලා දෙන්නේ කියලා කිව්වා. ඉන්සා මේ මිත්‍යා සංකල්ප බලන්න බුදුහාමුදුරු නවග්‍රහය ගැන කතා කරාද කියලා. මේ හිතන්ට විතරයි තවත් කෙටි වේලාවකින් ධර්ම දේශනාව අවසන් කරන හිතන්ට විතරයි මේ සඳහන් කරන්නේ. පින්වත්නි දැන් බලන්න එළියට බයිනකට වුණ කෑ හුණ වැටුණොත් ඇයි අපේ ලිතේ හුණු සාත්‍රය කියලා කියන අපිට පුංචි කාලේ මේ මිත්‍යා සංකල්ප වලම තියෙන්නේ. දැන් අපි මේ ඔළුවට කොච්චර හුණු වැටෙන්නේ නැද්ද කී ගමන පාත් ඕනේ පිඟත් කී ගමන අනිත් හුණට දැන් ඔය අපේ මානව හිමිකම් කඩකින් සම්බන්ධව කීවර ගන්න පුළුවන් නේ මේ සත්තු උන්ගේ හිමිකම් සම්බන්ධ වෙන නඩු දැම්පුවත් තිබ අපිට නඩු අපර කෑ ගහන්න තිබුණේ නෑ බඩගින්නටවත් හදිසි යන්නේකට ඇදගෙන වැටුණොත් ඒකත් කරදී පින්වත් මේ මිත්‍යා සංකල්පනේ බුදුහාමුදුරු දේශනා කළා කියලා හැම වෙලාවකම බලන්න මේ දේවල් බුදුහාමුදුරු දේශනා කළා කියලා ඒ නිසා මේ පුංචි කාලේ ඉඳන් මේ පුංචි දරුවන්ට මේ මිත්‍යාවෙන් අයින් කරවන්න මේ දවස්වල විභාගය සාමාන්‍ය බල විභාගය කන දෙයියන්ට නම් හුස්ම ගන්න විදියකුත් දුංගාලන දුංගාලන පොඩි එකා පාස් කරලා දෙන්නේ කියලා දැන් කේන්ද ගිහිල්ලා ඒ මිනිස්සෙට ගියා උරුදු බුද්ධ ධර්ම 35000 දෙනෙද අසමත් කළා කන දෙයියන් කේන්ද ගිහිල්ලා ඒ බුදුහාමුදුරේ දේශනා කරනවත් නෙවෙයි මේ මිනිස්සු කරන්නේ හොඳ වැඩක් කරන්න කියලා ෆේල් කරලා දාලා අපි වගේ මිත්‍යාවට ගිය යුගයක් මිත්‍යාවට ගිය යුගයක් කවුද පාලනය කරන්නේ මේ මිත්‍යාව පාලනය කරන්නේ මේ ත්‍රිපිටකයේ තියෙනවා මේ බුදුහාමුදුරගේ දේශනාව තුළ මේ කිසිවක් නැහැ පින්වත් කිසිවක් නැහැ නැති දේවල් මේ බලංගියව බුදුදහම නෙවෙයි අපි පිළිපදින්නේ මේ පින්වතුන්ට ජංජන් චක්කිතයන් ඇති වෙයි මේ දේශනාව තුළ ප්‍රශ්න කරන ඕන ප්‍රශ්නයක් අහන්න ත්‍රිපිටකයේ සම්බන්ධ මොකද අද පින්වත්නි බුදුදහමෙන් ඈත් වෙච්ච නිසා විශාල විනාශයක් මේක අපිට දැන් ධර්මශාලාවේදී කියන්න වෙන මට ගොඩක් තැන්වල දැන් ධර්ම දේශනා ආරාධනා කරන්නේ මගේ කල්පනා කර අපේ රාහුල හඳුන්වලා ආරාධනා කරේ කියලා ගොඩක් තැන්වල ආරාධනා මාධ්‍ය වලින් කොහොමද කියදවන්නේ මම දන්නවා නොබෝ දවසක ඉන්ජෙක්ෂන් එකක් ගන්නවා පවත් වෙන්නත් කියලා පින්වත්නි අවුරුදු 30 ගණනක් තිස්සේ මේ මිත්‍යාවට එරෙහිව අපි වැඩ කරා. ඒ වගේම අපි නීති රීති ගේන්නේ කියලා දැන් නිදසුණක් වශයෙන් ওই Facebook එක සම්බන්ධව අන්තර්ජාලයේ YouTube සම්බන්ධව ග්‍රන්ථ ලියාවන පනතේ ওই 2008 ඉදි තමයි මම යෝජනා කළේ අනාගතයේ මේ දේවල් වෙනවා අපි මෙන්න මේ නීති රීති ගේමු කියලා. මේව හදමු මේව පාලනය කරගමු. නමුත් ඒකක් සිද්ධ කළේ නැහැ. මේ බුදුහාමුදුරගේ දේශනාව ඒ නිසා අපට ලොකු අභියෝගයක් තියෙනවා අපට පින්වත් අතීතය රකින්න බෑ අනාගතය රකින්නත් බෑ රකින්න පුළුවන් වෙන්නේ වර්තමාන කාලේ විතරයි අපි හැබැයි ජීවත් වෙන්නේ නැත්තේ වර්තමානයේ විතරයි අතීතේ නානු සෝචಂತಿ නප්ප ජප්පಂತಿ නාගති අතීතය ගැන ශෝක කළ වැඩක් නැහැ උපදීනේ ඉඳ තියෙන අනාගතය ගැන මව සිහින මව හිතේට වැඩන්නේ වර්තමානයේන යාපෙන්ති වර්තමානයේ මේ මොහොතේ රැකෙන්නේ පින්වත් මේ මොහොත රැකගෙන ඉන්න එක තමයි තාම අමාරු දේ හැබැයි දැන් කේන් තියෙනවා වාව ගන්න බැරුව කේන් තියෙන පාණි කර ගන්න ඕන අතට අහුවෙච්ච දෙයින් දමල ගැහුවොත් මිනිම මිනියක් මැරෙන්න අර විදියට පින්වත් වැරදි හැසිරීම තුල එනිසා වර්තමාන කාලේ බුදුදහමේ තියෙන එක කාලයයි වර්තමාන කාලයේ විතරයි. අපි වර්තමාන කාලයේ විතරයි ජීවත් වෙන්නේ නැත්තේ.
අපි ආර්ථික සියල්ල කඩාගෙන ඉන්නවා. ලංකාවේ තියෙන මේ ප්‍රශ්න වලට පින්වත්නි ආර්ථිකය නෙවෙයි බලපාලා තියෙන්නේ බුදුදහමයි. බුදුදහම විශේෂයෙන්ම තේරවාදී සම්ප්‍රදාය ලොකු අභියෝගයකට ලෝකේ ලක් වෙලා තියෙනවා. මේ පින්වතුන් කියවල බලන්න වියට්නාම් ඉතිහාසය 1962 වෙන විදිහට පත්ති. ඉන් පොඩ්ඩක් එහාට ගිහිල්ලා බලන්න තිබ්බතී ඉතිහාසය 1953 අන්තර්ජාතික අධිකරණීය තීන්දුව කුමක්ද කියලා. ඉංගහැට පකිස්තාන ඉතිහාසයේ බලන්න. ගන්ධාරය කියන්නේ මොකද්ද කියලා හොයලා බලන්න. ඉන්දියාවට වෙලා තියෙන මොකද්ද කියලා බලන්න. දැන් පින්වත්නි රාම දේවාල 9ක් ලංකාවේ හැදුවා. මේ වෙන විදිහට සියලු මුදල් පාස් කළ ඉන්දියාවේ. මේ මිත්‍යා සංකල්ප නිසා රාම දේවාල හැදීමට විරුද්ධ 2010 අපි සැහැණ සටනක් කළා. නමුත් අද විද්‍යාව ඒ නිසා අපට ලොකු වගකීමක් තියෙනවා. සාහිත්‍යය තුළින්, සංගීතය තුළින්, නාට්‍ය ටෙලි නාට්‍ය තුළින්, මේ කියන්නා වූ කලාව තුළින් බෞද්ධ අනන්‍යතාවය ඉස්මතු වෙලා නැහැ. ඒක හානි වෙලා බෞද්ධ අනන්‍යතාවය ඕනතරම් වස්තු බීජ තියෙනවා අපට ත්‍රිපිටකේ. නමුත් ඒ දේවල් අතපත ගන්නේ නැහැ. මිත්‍යාවට ගමන් කරලා අපි මිත්‍යාව තුලයි ජීවත් වෙන්නේ. එනිසා පින්වත් අපට ලොකු වගකීමක් තියෙනවා. මේ ශාසනය සුරක්ෂිත කරන්න, ශාසනය සුරක්ෂිත කරනවා කියන සමස්තය සුරක්ෂිත වෙන එක. ඒකට ලොකු සටන් කරන්න ඕනේ නැහැ. ඒක ලොකු සටන් කරන්න ඕනේ අපි නිවැරදිව ජීවත් වෙනවා. උපයාස අපයා ගන්න. දහදී මාංශයෙන් උපයාස අපයා ගන්න. බුදුහාමුදුරු දේශනා කරන ආධ්‍යාත්මික රීතිය ධම්මිකා ධම්මලත්. ණය ගන්න එපා කියලා නේ. ණය ගන්න ණයගත යුත්තේ ආයෝජන සඳහා. ඉනං ආදාය කම්මන්තේ පයෝජේය. නමුත් අපි ආයෝජන සඳහා නෙවෙයි ණය අරන් තියෙන්නේ. රටේ ආයෝජන සඳහා නෙවෙයි ණය ගත්තේ. ඒ නිසා ප්‍රපාතීට වැටෙනවා. බෞද්ධ චින්තනයේ මතක නෙවෙයි අපි ගොඩනැගිලා තියෙන පිළිවන්. මේක මහා විපත්තියක්. මේව පිළිබඳව මේ බුදුහාමුදුරුගේ දේශනාවන් පිළිබඳව වෙනතකට වඩා ගොඩාක් කතා කරන්න අවශ්‍යයි. ඒ වහතල මේ පුංචි දරුවෝ ටික විශේෂම මිත්‍යා දර්ශනයෙන් වළක්වා ගත්තොත් අපට ඒක තමයි මහා බලවත් කුසලයේ බට පරිවර්තනය වෙන්නේ. පින්වත්නි ඒ නිසා මේ හැම ජනේ නැහැටි කන බොන හැටි සියලු දේවල් බුදුහාමුදුරු දේශනා කරා. පොරොන්දම් බලන හැටි පවා තියෙනවා. අංගුත්තර නිකාය. පොරොන්දම් බලන හැටි පවා තියෙනවා. පොරොන්දම කොහොමද ගලපගන්නේ කියලා. පින්වත්නි නමුත් ඒ සංකල්ප අපින් ඈත් වෙලා ගියා. ඉවගේ උපයගත දේවල් කොහොමද වියපැහැදම් කරන්නේ? ආර්ථික දර්ශනයේ තිබුණනම් මේ තරම් ප්‍රපාතයකට වැටෙන්නේ නැහැ. ඒ ආර්ථික දර්ශනය අපිට නැති වෙලා තියෙනවා. මේ ආර්ථික දර්ශනය අපි සුරක්ෂිත කරගන්න ඕන බුදුහාමුදුරු දේශනා කළ පරිදි. ඒ නිසා අපි පුංචි දරුවන්ගේ ඉඳන් මේක පුරුදු පුහුණු කරගන්න ඕන. එහෙම වුණොත් තමයි ශාසනය සුරක්ෂිත වෙන්නේ. ශාසනය සුරක්ෂිත වුණු සියල්ල රැකෙන්නේ. අද පූජා ගඩවල් තියෙන්නේ හැබතන පූජා ගඩවල්. දැන් බලන්න ශ්‍රී මහා බෝධි රුවන් වැලිස මොනතර පූජාවක් ඉවරයක් නැතු. පිරිකර පූජාවල් එක පැත්තකින් දැන් අට පිරිකර විතරයි තිබුණේ. දැන් ඒකට තවත් අටක් එකතු වෙලා 16 පිරිකර. අපිට නම් හොඳ මම නම් ප්‍රාර්ථනා කරන්නේ තවත් අටක් එකතු වෙලා තවත් අටක් 32ක් එතු අඩුම ගානේ ත්‍රිවිධ රතයක් කර එකතු වුණොත් උගට. හොඳයි. අපට හොතේ පින්වත්නි හැරමිට පූජකෙන් තමයි මේ මෑත භාගයේදී ධර්ම දේශනාවකට ගිහිල්ලා හැරමිට මං කිව්වා අපෝ මට නම් පූජ කර 60 60ට ආසන්න අවුරුදු 60කට කිට්ටු වෙන්න තමයි එන්න මට එපා මට යන්න පුළුවන් නෑ බලන්න අපි පිරිකරේ කියලා කොච්චර නම් අපති දාන දුපයාගත්ත දානය කොච්චර නම් අපති දාන බෙහෙත් පූජාව බෙහෙත් පූජාව දැන් ඉතින් දිවැඩියා රෝගයට දෙදේවත් අපට දෙනවා. ඔයවත් බොන්නේ නැහැ. බයිසජ්ජ පූජා කියලා. ඒ නිසා මේ පූජා ගොඩවල් වලින් යට කරලා අපි චින්තනේ නැති කරලා මේ සූත්‍ර විනය අභිධර්ම කියන මේ තුන් පිටකෙන් අපිට ප්‍රයෝජනයක් නැති කරලා තියෙනවා. බුදුහාමුදුරු දේශනා කරේ ආවාහ විවාහ වෙලා විශිෂ්ට ජීවිතයක් ගත කරන්න දේවෝ දේවියා සද්දින් සංවසි දෙවියේ දෙවඟනක් එක වාසය කරනවා. යහපත් ජීවත් වීම කුසලයක් පින්වත්.
දානමානාදී පින්කම් කිරීම පමණක් නොවේ කුසල් කියන්නේ. ජහපත් ජීවත් වීම කුසලයක්. අවසාන වශයෙන් තවත් ප්‍රශ්නයක් අහලා අපි ධර්ම දේශනාව අවසන් කරමු. නැත්නම් මෙතන ප්‍රශ්න ආවලියක් වෙනවා. අපි යදාන කියන්නේ මේ පින්තුන් කවුරු හරි කැමති නම් උත්තර දෙන්න හයියෙන් ටිකක් කියන અભේදාන anu කුමක්ද? અભේදාන anu කුමක්ද? කමන්නේ මට තියෙන පින්වත්ටි පරචිත්ත විජානන ඥානෙ පරගෙන anu චිත්ත ගැන සිත විජානන ගැන දැනගෙන මේ පින්වතුගේ සිත් දැනගැනීමේ නුවණ තියෙනවා. වැරදි නම් වැරදි කියන්නේ અભේදානේ කියලා මේ පින්වතුන් හිතන් ඉන්නේ මරණයට නියවෙච්ච සත්තු නිදහස් කිරීම පමණයි නේද? ඔළුව වනනවා අපේ මේ වැඩි අම්මලා. ඒ නිසා මම නිවැරදිනේ. එච්චරයි නේ. එච්චරයි පින්වත්ටි અભේදානේ කියන්නේ. අභිධානයේ පිළිබඳව මූලාශ්‍රය අංගුත්තර නිකායේ අට්ඨක නිපාතේ පුඤ්ඤාභිසන්ද සූත්‍රයේ කියවලා බලන්න. අට්ඨක නිපාතේ තියෙන කරුණු අට බැගින් දේශනා කරපු දේවල් පින්වත්නි අභිධානය කියන්නේ පංචශීල ආරක්ෂා කරන එක. පංචශීලය ආරක්ෂා කරන එක. අවසානයේ මම කෙටි උදාහරණයක් දක්වන්නම්. කවුරුත් බය වෙන්න එපා මෙහෙම කිව්වයි කියලා. දෙන් ධර්ම දේශනා ශ්‍රවණය කරන රෑ පොවිලා ජංගම දුරකතනෙට රින්ගෙන අල්ලපු ගෙදරින් දුරකතන ඇමතුමක් කියනවා වහාම එන්න ගෙදරට වහාම එන්න කියලා. දැන් චිත්තචෛතසික වෙනස් නේද? දැන් ප්‍රවේගකාරී ඇයි 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 ගෙදරට හොරෙක් පැනලා බය වෙන්න එපා පින්වත් උදාහරණයක් කියන්නේ මේ සමීප වෙන්නේ හොරෙක් පැන අපේ ගෙදරේ හොරෙක් ඔන්න බයක් දැන් ද්වේෂය ගෙදරට යනවා අල්මාරිය කඩ රත්රම් බඩු ටිකක් අරගෙන දැන් මොකද ඇති වෙන හැඟීම් අපට ඇති වෙන හැඟීම් බයක් ඔය කොරා අල්ලලා කඩල පොලිසියට බාර දෙන්න ඕන එලි වෙනකට ආවලා තමයි කරලා තියෙන්නේ දුකක් අනේ මං කොච්චර අමාරුවෙන්ද මේවා ආරක්ෂා කරලා නැතුන දුකක් මේ එනිසා බලන්න බුදුහාමුදුරු දේශනා කරන අදිනාදානා පටිවිරතු නොදුරු දී ගැනීමේ වලකිනවන සෝ ඔහු અભයන්දේති අනිත්‍යයට බය නැතු ඉඳහන අවිරන්දේති අවෛරේ දේති අභ්‍යාපච්ඡන් දේති නිදුක්භාවේ දේති. ඒ වගේ පිවත් අනිත්‍යවල අපි හොරකම් නොකර ඉන්නවා කියන්නේ අනිත්‍යයට અભේදානය දෙන එක. අපි වනචර දේවල් නොකර ඉන්නවා කියන්නේ අනිත්‍යයට અભේදානය දෙන එක. අද මද්ද්‍රව්‍ය නිසා කුච්චර විනාශ වෙලා තියෙනවා. මේ અભේදානේ දෙන්න පින්වත්ටි මුදල් වශයෙන් සත් පහක් වැය වෙන්නේ නැහැ. අවශ්‍ය කරන්නේ ධර්මඥානය. අපට අවශ්‍ය කරන දේ ලංකාව හදන්න නම් මේ અભේදාන සංකල්පය තමයි ප්‍රවර්ධනය කරන්න ඕනේ. ප්‍රවර්ධනය කරනවා කියන්නේ වැඩි දියුණු කරන්නේ. මේක මේ සැඟවිච්ච ධර්මය කියන්නේ මේක මිත්‍යාව නෙවෙයි. දැන් බලන්න තමන්ගේ දරුවන්ට මේ නවීන තාක්ෂණයේ මෙවලම් අරන් දෙනවා අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන කියලා හිතනවා. මගේ දරුවා නොමගට නම් යන එකක් නැහැනේ කියලා. නමුත් තොමකට ගිහිල්ලා විනාශ වෙලා. එතකොට හිතෙන්නේ මොනවද? ඌට මම මේ වරන් දුන්නේ විනාශ වෙන්නද? බයක්, දුකක්, වෛරයක් නේද? ඒ නිසා තමන්ට ලැබෙන මෙවලම් ටික නිසියාකාරව පාවිච්චි කරන එකත් පින්වත් අපේදානේ. මේ විදිහට සංකල්ප දියුණු කරගන්න. මේ බුදුහාමුදුරු දේශනා කර මේ දේවල් පින්වත්නි සිද්ධ කරගන්න මුදල් හදල් වැය වෙන්නේ නැහැ. ධර්මානුකූලව ඒ ධර්මයේ තේරුම් ගැනීමයි තියෙන්නේ. અભේදාන සංකල්ප කියන්නේ පංචශීලිය ආරක්ෂා කරන. දැන් මේ විශේෂයෙන්ම අරියකන්ත සීලය කියන්නේ සෝවාන් ආදී කවුද විශාඛා උපාසිකාව අවුරුදු 7න් සෝවාන් වුණේ. අවුරුදු 10න් විවාහ වුණේ. දරුවෝ 20ක් සිටි කියලා පාලි සාහිත්‍යයේ සඳහන් වෙනවා. මිගා හැබැයි මිගා මේ මාර්ගඵලලාභීක් නොවේ. විවාහ ජීවිතය ගත කරා. සීලය තමයි අරියකන්ත සීලය. අරියකන්ත සීලය යනු පංචශීලය. පංචශීලයේ පීවත් දැන් අෂ්ටාංග සීලයේ සමාදන් වෙනවා. අෂ්ටාංග සීලයේ පවාරණ වෙන්නේ පංචශීලයේ. දැන් කාමීසු මිච්ඡාචාරා වෙනුවට අෂ්ටාංග හෝ දසසිල් අබ්‍රහ්මචර්ය කියලා ආදේශ වෙනවා. අබ්‍රහ්මචර්ය. දැන් ඒ නිසා අබ්‍රහ්මචර්ය කියන සීලය
තුළ පින්වත් අපට අමුසමී වශයෙන් ජීවත් වෙන්න බෑ. හැබැයි පංචශීලයේ තුළ පුළුවන්. කාමීසු විචාචාර අමුසමී වශයෙන් ඉන්න පුළුවන්. ඒගොල්ලන් තමගේ සැමියට බිරිඳත් බිරිඳට සැමියත් නොඉක්මවා යන්නේ. ඒ නිසා ඊය තමයි පංචශීලයේ අර්යකන්ත ශීලයේ කියලා දේශනා කළේ. පංචශීලයේ තමයි අභය දානය කියලා සඳහන් කළේ. බය නැතුව ඉන්න ඉදාර තම වේදේ. ඒ නිසා මේ ධර්මය පින්වත්නි ධර්මයට අනුගතවම තීරු ගත්තොත් ඉතා විශිෂ්ට ජීවිතයක් ගත කරන්න පුළුවන්. දැන් එහෙමනම් කල්පනා කරගන්න මේ විලාවේදී මේ පින්වතුන්ට මේ පැයේදී සතුටක් ඇති වෙන්නත් පුළුවන් දුකක් ඇති වෙන්නත් පුළුවන් වෛරයක් ඇති වෙන්නත් පුළුවන්. හරි හොඳයි. තත්පර ගානක සතුටක් ඇති වුණා නම් සිත හරියට සැහැල්ලු වුණානේ. ඒ සැහැල්ලුකම පින්වත්නි කුසල. විභාගයක් පාස් වුණාම ප්‍රතිඵල ආපු දවසට උඩින් යනෝ වගේ තමයි පේන්නේ. විභාගයේ පාස් වෙච්ච අය ඉතින් දරුවෝ අම්මා තාත්තාගේ උඩින් යනෝ වගේ මාසයක් දෙකක් ඒ සතුට තියෙනවා. හරි සැහැල්ලුවක් හැමදාම ගෙනියන්න බෑ. ඒ වගේම විවාහ වෙච්ච දවස පරිණති ලැබපු දවස සතුටක්. ඒ සතුටේ අප්‍රමාද සිටිවිලි. ප්‍රමාදීට පත්වනකට සිත හැකිලෙනවා. ප්‍රමාදීට පත්වන සිත හැකිලෙන. ඒ නිසා මේ වෙලාවේ තත්පර දෙක තුනක හෝ අප්‍රමාද සිටි වෙති වුණා නම් එක කුසලයක්. ඒක කුසලයක් පින්වත්නි. ඒ සිටිවිලි වලින් අපට නිරෝගී සුව චිරජීවනයේ සිත සාන්තිය ලැබේ. දැන් කවුරු හරි කිව්වොත් ඔය අද හරි ලස්සනයි නේ කියලා වටපිටත් බලන්න. තවත් කවුරු හරි කිව්වොත් ඔය හරි ලස්සනයි නේ කියලා වටපිට බලන දැන් උඩින් යනෝ වගේ තමයි තවත් තුන් වෙන්නෙකුට පේන්නේ. කවුරු හරි කිව්වොත් මොකද මේ ඕන්තු මාන්තු වෙලා කියලා. අනේ ඔළුවක කියන නැති ලෙඩත් එතන ඒක වස් කවියක් අරක සෙත් කවියක් කියනවා. මේ වචනේ මොනතරම් ප්‍රබලද. එනිසා පින්වත්නි ශාන්තිනායක බුදුරජාණන් වහන්සේගේ මේ ශ්‍රී මුඛ පාඨයන් අපි ඒ පරිද්දෙන්ම තේරුම් ගැනීම තුළින් ශාන්තියක්මයි ලැබෙන්නේ. ඒක තමයි නිර්වාණ මාර්ගයට හේතු බුදු වෙන්නේ. දැන් එහෙමනම් කල්පනා කරන්න එතෙක් මෙතෙක් ජනිත කරගන්නා ලද මේ සීල කුසලාන සංසයන්ගේ බලයෙන් අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ උසුලන ඒ පින්වතුන්ටත් ඒ පින්වතුන්ගේ පවුල්වල හැම කෙනෙකුටමත් ඒ වගේම මීට සහභාගී වූ මේ හැම කෙනෙකුටමත් නිරෝගී සුව චිරජීවනයේ සිත සාන්තිය සැලසේවා කියලා සාදුකාරයතුළු ප්‍රාර්ථනා කරන්න. ඔස්ට්‍රේලියාවේ පදිංචි සමන්නානායකර මහත්මයා ජනකීනානායකර මහත්මිය සායි ඉමාසානායකර ඒ දියණිය ඇතුළු පවුලේ හැම දෙනා මෙහි දායකත්වයේ දරන්න. පරලෝසපත්වන්තයේ දුණු අයිරින් ඉදිරිසිංහ බුද්ධදාස නානායක්කාර යන මාපියන්ට සහ සුමිත් නානායක්කාර සිරෙල් හේවාගම ධම්මා හේවාගම ප්‍රදීපිකා හේවාගම යන මහත්ම මාත්මීන්ට පින් අනුමෝදන් කරමි. එතෙක් මෙතෙක් ජනිත කරගන්නා ලද සියලු කුසලානිසංසයන්ගේ බලයෙන් ඒ නමින් පරලෝසපත්වන්තයේ දුණු හැම දිනටත් නිරෝගී සුව චිරජීවනයේ ඒ වගේම ලැබූ ආත්ම භාවයේ සුඛිතමුදිත කරගනිත්වා කියලා සාදුකාරයතුළු ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම මේ දායකත්වයේ දරුව හැම කෙනෙකුටවත් මේ පින්වතුන්ට නිරෝගී සුව චිරජීවනයේ සිත සාන්තිය සැලසේවා කියලා සාදුකාරයෙන් ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම අද මේ ධර්ම දේශනාවේ අපට විශේෂයෙන්ම මේ ආරාධනා කරේ මම අමුතුවෙන් හඳුන්වන්න ඕනේ නැහැ. උන්වහන්සේ රතවත් පටුවන්ගල රාහුල හඳුරු කිව්වා තම ව්‍යක්ත ලේඛකේ ප්‍රතිභා සම්පන්න භික්ෂුන් වහන්සේ ප්‍රතිභාගයක් නැති දෙයක් ඇති කරලා පෙන්වන්න. රාජ්‍ය සම්මාන ලාභී ලේඛකයන් වහන්සේ වෙනවා. ඉතින් ඒ නිසා උන්වහන්සේ පිළිබඳව අපි දීර්ඝව සඳහන් කරන්නේ නැහැ. ඒ වගේම මේ ආයත මේ විහාරස්ථානයේ නායක හාමුදුරු වැඩ ඉන්නවා. ඒ වගේම නායක හාමුදුරුව මේ ශිෂ්‍ය හාමුදුරුවරුන්ට මේ සියලු කටයුතු සිද්ධ කරගෙන යන්න සියලු කටයුතු කරගෙන යන්න ඒව පවර්ලා තියෙනවා. ඒව නිසිසේෂ්ඨ සිද්ධ වෙනවා. මේකෙන් කිංවත් ඉතාම වැදගත් නිසා ජාතික වශයෙන් ආගමික වශයෙන් සාහිත්‍යාත්මක වශයෙන් විශිෂ්ට සේවාවන් වල නිරත වෙන මේ යතිවරයන් වහන්සේටලාට නිරෝගී සුව චිරජීවනයේ සිත සාන්තිය සැලසේවා. අවසානයේ අප හැම කෙනෙකුටම ජරා මරණ වලින් නිදහස් වෙතුම් අමා මහ නිවන් සුව ලබා ගන්න මේ
පින් හේතු වේවා. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. අභිවාදන සීලිස නිචන්වන්ත පචායිනෝ චත්තාරෝ ධම්මෝ වඩ්ඩಂತಿ ආයුවන්‍යෝ ස්තම්බලං. ආයුරෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේව ච අතෝ නිබ්බාන සම්පත්‍ති මිනාචේ සමිච්ඡතු. අපේ හැගුඩ විපස්සය අභිධාන මාහිමිපාණන් වහන්සේ පිළිබඳව මාඹුලින් සඳහන් කළා. උන්වහන්සේ අපට බොහොම හිතවත් අනතිමානී ගුණයෙන් යුක්ත නායක හාමුදුරුවන් වහන්සේ නමක්. මම දුරකථනයෙන් විතරයි හාමුදුරුවන්ට ආරාධනා කරේ. මං කිව්වා එන්නම්. නෑ නෑ එන්න ඕනේ නෑ රාහුල, මම එනවා එහෙම කියලා හාමුදුරුවෝ ඉතාමත්ම කාරුණික සිතින් යුක්තව අප කෙරෙහි අනුකම්පාවෙන් මේ ස්ථානෙට වැඩම කළා. ඉතින් දුර බැහැරක් ගෙවාගෙන කොළඹ ඉඳලා මම අපේ අතිගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා, මේ ශාසනය වෙනුවෙන් අපේ හාමුදුරුවන්ගේ මෙහෙවර සිද්ධ කරන්නට සියලු ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා අපේ නායක හාමුදුරුව වෙනුවෙනුත්, ඒ වගේම අපේ සෝභිත හාමුදුරු නාරද හාමුදුරු සමිත හාමුදුරුතුළු මහා සංඝරත්නය වෙනුවෙනුත් දායක පින්වතුන් ඔබ සියලු දෙනා වෙනුවෙනුත් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඔය ඇත්තොත් සාදුකාරයක් දීලා ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට සිද්ධ කරගන්න.